අද වර්තමාන දේශපාලන තත්ත්වය සහ අපේ පක්ෂය පිළිබඳව අපි විශ්වාස කරන විශේෂම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අද රටේ තියෙන ශක්තිමත්ම දේශපාලන පක්ෂය අපි ඒ වගේම වර්තමාන නායකයා හැටියට අපේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා එතුමාගේ නායකත්වයෙන් අපි පොදු ජන පෙරමුණ හැටියට මේ රටේ අවුරුදු 5ක යහපාලන ආණ්ඩුව තුළ තිබුණු දුර්දාන්ත පාලනය අවසන් කරලා ඉතාමත් හොඳ සංවර්ධනයක් සහ රට හොඳ තැනකට ගෙනියන වැඩපිළිවෙලක ඉන්නවා විශේෂයෙන්ම පහුගිය කාල සීමාවන් තුළ දැවැන්ත සංවර්ධන ක්‍රියාපරිණයක් රට පුරාම ආරම්භ වුණා විශේෂයෙන්ම කොරෝනා වසංගතයේ මේ රටේ තියෙද්දිත් අපිට රටක් හැටියට පුළුවන්කම ලැබුණා මේ රටේ සංවර්ධනයත් ඒ වගේම ජනතාවගේ ජීවන තත්ත්වයත් හොඳ මට්ටමකට පවත්වාගෙන යන අනිත් ලෝකයේ අනිත් රටවල් දිහා බලනකොට අපි තාම සතුටුදායක මට්ටමක ඉන්නවා ඒ වගේම මම විශ්වාස කරනවා මේ රටේ සහ මේ ලෝකයේ අද වර්තමාන දිහා බලනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තරම් නායකත්වයකට සුදුසු නායකයෙක් මේ වෙනකොටත් කොහෙවත් නැහැ කියලා. මොකද එතුමා රටට හැමදාම බොහොම ආදරය කරපු නායකයෙක්. මේ රට හැම වෙලාවකදීම ජනතාවට ඇහුම්කන් දුන්න නායකයෙක්. ඒ වගේම එතුමා හැම වෙලාවකදීම ජනතාවේ පැත්තෙන් දන් තීන්දුව ගත්ත නායකයෙක්. ඒ නිසා එතුමා මේ රටට අවශ්‍යම නායකයෙක් හැටියට අපි විශ්වාස කරනවා. අපි විතරක් නෙවෙයි මම හිතන්නේ විපක්ෂයත් මේ වෙනකොට ඒ පිළිබඳව කතා කරන්න පටන් අරන් තියෙනවා. අපි දැක්ක කුමාර වෙල්පෙම ඇමතුමා කියනවා මහින්ද රාජපක්ෂ ඇමතුමා තරම් සුසු නායකයෙක් තවත් නැහැයි කියලා. ඒ නිසා සමහර අවස්ථාවන් වලදී අපිට සහයෝගය දෙන ඇතැම් පක්ෂ අපි දකිනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ පිළිබඳ විවේචනය කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපිට වෙන නායකයෝ නෙමෙයි අපිට ඕනේ කරන්නේ අපි සැබෑවටම බලාපොරොත්තු වෙන එකම නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය කාටවත් අභියෝගයකට ලක් කරන්න බෑ තුමාගේ නායකත්වයේ මේ රටට වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අවශ්‍යයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන ශක්තිමත් දැවැන්ත දේශපාලන පක්ෂය බිහි වෙන්නේ තුමාගේ සෙවණින් ඒ වගේම වර්තමාන අගමැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බිහි වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සෙවණින් ඒ වගේම අපිට තුනෙන් දෙක පාර්ලිමේන්තු බලයක් බිහි කරගන්න පුළුවන් ඉන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයත් එක්ක ඒ නිසා කවුරු මොන විදියට කතා කරුවත් වගකීම් රහිත ප්‍රකාශ කරුවත් එතුමා අපිට අවශ්‍යම නායකයෙක් කියලා විශ්වාස කරනවා අපි දැක්කා පහුගිය කාල සීමාන්ත විමල් වීරවංශ ඇමතිතුමා මතවාදී ප්‍රකාශ කරනවා එතුමාගේ නායකත්වයේ පිළිබඳව අපි විමල් ඇමතිතුමාට කියන්න කැමති පොහොට්ටුවේ නායකයා මහින්ද රාජපක්ෂ ඇමතිතුමා තමයි ඒ පිළිබඳව අපි තීන්දුව අරගන්නවා ඒ වගේම ඔබතුමා සාමූහික වගකීමෙන් මිදෙන්න එපා ඔබතුමා කැබිනට් මණ්ඩලය තුන ඉඳගෙන මේ පක්ෂය සහ අපේ රජය විවේචනය කරන එක නතර කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා.